ඊපස්සේ මම accounts classes වලට ගියා එක දණකොත් උගන්න කිසිේ තේරෙන්නේ නැහැ මම මොල්ටි කවර කරන්නේ නැහැ මම classes 8කට ගියා 8කට ගිහින් නැවතිලා තව මට හිතර set නැහැ එහෙම කියලා නවතලා මම මාස කීපයක් classes යන්න තිබුණා සතනි මිස් කියලා leaflet එක account class එකේ බෙදනකොට හම්බුනේ ඒතර මම ඉතින් මම Mr. call කළේ එවෙලේ මම call කරා class එකේ ඉන්නකම මම Mr. මේ මම call කරලා මේ class එකට join වුණා ටික කාලයක් මම විතරයි හිටියේ මිස් කිව්වා ඊට පස්සේ මේ ඊට අපිට අවශ්‍යයි සසඳුවයි ක්ලාස් එකට ඇඩ් වුණා පස්සේ තව තව කීප දෙනෙක් එකතු වුණා මුල් කාලේ ඉතින් මිස් කිව්වා ස්පෝර්ට්ස් නවත්තන්න අර නවත්තන්න කොහොමද ස්ටඩිස් වල ફોકસ කරන්නේ නම් කෝච් ක්ලාස් එකෙන් අයින් කරනවා කියලා මම අනිත් දෙකට ක්ලාසස් වාගත්තේ නැත්තා ඒ වගේම මිස් ගෙදරට කතා කරා පස්සේ ගෙදරට කතා කරලා ඉවරලා තාත්තට ඔක්කොම කියලා දීපුවා කොහොමද අන්තිම මාසේ එනකොට මට චුට්ට චුට්ට ප්‍රශ්නයක් එන්න ගත්තා කියලා මාස තුනක් විතර ලඟුණාට පස්සේ ප්‍රශ්නය ආවා එතකොට ඉතින් මිස් ඇඩ්වයිස් කරනවා අරගෙන කරන්න එපා මේක කරන්න එපා ටැබ් මට ෆෝන් එකක් තිබුණා ෆෝන් එකම අරගෙන තිබ්බා මට ටැබ් එක තිබ්බේ ඉතින් ටැබ් එක අයින් කරන්න මක් ස්ක්‍රීන් ටයිම් මිස් හැමදෙසම ස්ක්‍රීන්ෂොට් ගන්න එවන්න කියනවා ඇත්තටම මේ රිසල්ට් එක මට නම් කියලා 100% මම බිනා වෙන මිස්ටර් මගේ බිස්නස් ස්ටඩිස් ක්ලාස් එකට මිස් කොහොම හරි කතා කරලා එක එක මිස් වෙන ළමයිගේ නම්බර් සීල් එකට මේක කතා කරන අතර කතා කරන මිස්ම කතා කරා ඒ ටීචර්ස් වලට ගොඩාක් පහන්සිලා වැඩ කරපු නිසා මම දැන් මිස්ටර්ත් මම හරියට වද දුන්න කවුන්ට් ස්පෙෂල් අන්තිම මොහොතේ වල වල මිස්ටර් කෝල් කරනවා වද දෙනවා ඒතකොට දැන් මම අර මොටිවේට් වෙලා උණුසුම දරන එක්සෑම් උණුසුම ඒක මිස් කවුන්ට් වල බිස්නස් ස්ටඩිස් ක්වෙස්චන්ස් අරගෙන තවම මතකයි මේ හොලිස්ටික් මාකටිං එකකට තාම මතකයි මේ ඉතින් මේ කන්සෙප්ට් එකම මාලාපු මොටිවේට් කරන්න බිස්නස් හරියටම දෙකම කරන්න ඕනේ කියලා. අනවරි 3rd වෙනකම් මම මහන්සිල වැඩ කරපු නිසා මට 4th වෙනකම් හරියට මුදේ හොඳට මුණගැහෙනවා. ඒ කියන්නේ මට මාව වැවුලන තරමට මට මුණගැහෙනවා මේ අමාරු වෙලා. ඊට පස්සේ කොහොම හරි එක්සෑම් එක ලියන්නේ ලියන්නේ කියවම ලියලා එනකොට ෆස්ට් පේපර් එක හොඳටම අමාරුයි. ඒක ලියුවට පස්සේ මම ගොඩක් ඩවුන් වුණා. මට බලාම හඳුන පේපර් කරගන්න නැහැ නේද ඔයා ඉදිරියට ටිකක් ලියන්නවා වුණ තිබ්බත් කමන්නේ හොමාරි සුව වෙලා බෙහෙත් ටික අරගෙන ආ යන්න කියලා. ඒත් මට මුණ අඩුන්නේ නැහැ සෙකන්ඩ් පේපර් එක දැන් මන්ඩේ හරි ඊට පහුවෙනි දවසේ කියලා තිබ්බා මම ඒ වෙනකම්ම ලියන්නේ නැහැම කියලා හිටියේ. එදා උදේ මට හිතුණා ආ නැහැ කමන්නේ ඔය ෆස්ට් එකක් ලියපේ කියලා එකක් ලියලා දාන එන එකක් ඉන්නේ කියලා ලිව්වා. ගිහිල්ලා සෙකන්ඩ් එක ලියද්දි මම කන්ෆිඩන්ස් එක ෂුට් බිල්ඩ් වුණා. ආයේ ඊට පස්සේ ඒත් මට මාර ලියන්නේ නැහැ කියන එක තමයි හිතේ. BS එක ලියන්නවට මම දැන් මිස් කමන්න accounts එකත් මම next year ලියනවා කියලා. පස්සේ මේ සදින මිස්ගේ force කරපු නිසාම තමයි මම BS එකක් ගිහලා ලිව්වේ. කොහොම හරි ගිහ accounts යනකොට මිස් කිව්වා දැන් මට දවස් 10ක් විතර තිබ්බා. මම හිතනවා 16 විතර ඉන්න 24 වෙනිදාම accounts කොහොම හරි final paper එකද 20 වෙනිදා තමයි first paper එක ලිව්වේ. ඒ ලියන්නවට මිස් කිව්වා දැන් ශරීර හොඳට වෙලාව තියෙනවා වැඩ කරන්න කියලා. නමුත් මම වැඩ කරේ නැහැ මම අන්තිම දවස් තුන විතරේකට මිස්ටර් මාරුදිරි ප්‍රශ්න එකක් දුන්නා මේ මිස් මට මේ තේරෙන්නේ නැහැ කියලා මම හතර වටේ ඉඳන් පේපර්ස් අරගෙන දැන් මම කරනවා පාස් පේපර්ස් මම පාස් පේපර්ස් අතු අර හතර වටේම දැන් මේක කරන්න අරක කරන්න මේස මෙච්චර මේ ලීක් වෙලා තියෙනවා මේ පේපර්ස් මේ ලීක් වෙලා තියෙනවා මේක බලා ගන්න මේක කියලා තියෙනවා කියලා හැම ගෲප්ස් වල දාන්න සමන් ඒව අරගෙන කරන්න කියලා කොහමද තවත් කන්ෆියුස් වුණා ඉස්කෝලේ ඒව කරන්න තෝ පාස් පේපර්ස් ටික ફોકસ කරන්න කියලා පාස් පේපර්ස් ටික කරා චුට්ටක් හරි කන්ෆිඩන්ස් තිබ්බේ accounts paper එක විතරයි ඊට පස්සේ මිස් අම්මයිදා ඇවිල්ලා අනිවාර්ය සම ෆේල් තමයි accounts මේ හොඳටම අමාරු කියලා ඉතින් අපේ ක්ලාස් එකේ හිටපු කියනවා ඒ සෙක්ෂන් ක්ලාස් වල ළමයා දඬුවා paper එක අමාරුයි කරන්න බෑ කියලා පස්සේ යා මඩනවා දැක්කහම එයාට විතර අමාරු නේද අපිට කොහොමද කියලා අපි කොහොමද අවුල් වෙද කියලා තිබ්බෝ කොහොම හරි සෙකන්ඩ් පේපර් එක ඊට වඩා accounts සෙකන්ඩ් පේපර් එක ඊට වඩා අමාරු වෙනවා කියලා ගෲප් එකේ මෙසේජ් එකක් අතාර දීපා ඊට පස්සේ තන අවෙන්ඩි පේක ඉච්චරම සෙකන්ඩ් එක කොහොමද කරන්නේ ඒක මිස් කිව්ව නෑ බලන්න සෙකන්ඩ් එක අනිවාර්යෙන් ලේසි වෙනවා ෆස්ට් එක අමාරු නාඩි කියලා විශ්වාස කරේ නෑ මම අය සර්ගේ අපිට රිපියුටේෂන් එක දීලා නෑ ලෝක සර් කෙනෙක් යට කන්ටැක්ට්ස් තියෙනවා ඒ කිව්වා ආ හරි ආ කියලා හරි සෙකන්ඩ් ගීන වඩා අමාරු වෙනවා කියලා ඒක එකක් නැත්තම් මම ක්ලාස් කරගෙන නැවතුම් කිව්වා මට මතකයි
මම ඉවරස් ශරීරේ මේ කවුන්සලර් එකක් එන්න නැත්නම් මම ක්ලාස් කරගෙන අවුත්නවා කිව්වා. මගේ දෝන්නේ මම නෝට් එකක් ගන්න දිනවා ඩේට් එකත් එක්ක. ඉතින් ඒත් මට කන්ෆිඩන්ස් තිබුණා මට ඒකක් ඒ කියලා මම හිතේ හරි කමක් නැහැ කියලා කවුන්සල් පේපර් සෙකන්ඩ් එක ගලුවේ ඒක ලේසි. හරිම ලේසි ඇත්තටම. මගේ රිසර්ච් එනකොට මටම ෂොකින්. මම බැලුවා මම හිතේ මගේ වැරදිලා වෙන්නේ නැති අනිවාර්යෙන් කියලා. මමගේ නම චෙක් කරේ නෑ මට අග්ගල රීසෙට් කරලා රිසල්ට් එක ගිහින් මගේ ඇඩිට් කාඩ් මගේ මම ඉන්ඩෙක්ස් නම්බර් කිස්කෝ රිසීව් කළා මට වැඩක් නැහැ මේ කවර රිසල්ට් එක හදපු අවුල් එකක් තිබුණ මට ෂේප් එකක් ගන්න පුළුවන් ඉන්ඩෙක්ස් නම්බර් එක රිසීව් කරපු නිසා මම රිසල්ට්ස් දන්නේ නැහැ මොකක් හරි එකක් ෂේප් වෙන මට කියන්න පුළුවන් කියලා ඉන්ඩෙක්ස් නම්බර් එක ස්කෝර් තියලා ආවම ඩස්බින් එකට දාලා ආවිල්ලා කොමාරි NIC එකෙන් තමයි මම රිසල්ට්ස් බැලුවේ මම හිතා හරි මම NIC එකට පාඩම් නැති සම බාරද දෙන්නේ නැති කියලා මම ආයෙ NIC කාඩ් එක අරගෙන ගිහලා ආයෙ ටයිප් කරා නැහැ මට ඒ දේ බී එකක් තියෙනවා ඔක හරියට මගේ නම චෙක් කරලා ඔක්කොම ටික තියෙනවා හරියට ඒක සදා මට තියෙන ආහාරය ඇත්තට මේක මගේ රිසල්ට් එක කියලා ඉතින් මම හිතන්නේ සමහරක් කලකට 9 years ආවට පස්සේ කන්ෆිඩන්ස් එක වැඩි වුණා පස්සේ ඒක අඩුම නඩු වෙලා කොහොමද මගේ විශ්වාසය මට විශ්වාස කරගන්න බැරි තත්ත්වයකට ආවා ඉතින් කියන්නේ ඉන්නේ accounts is all about practice මොකද මම ඒක personally අපේ class එකේ ඉඳපු ළමයිගේ පවා දැක්කා practice කරනකොට කරනකොට ඒක වඩා පුළුවන් වෙනවා මට වඩා මේ practice එකත් මදි කියන එක මට exam එක ලියන වෙලාවේ තේරුණා අනික ඒක don't keep anything till the last moment මට ගොඩක්ම වැරදි දැන් මගේ account වල BA ගන්න හේතුව I kept it till the last moment අර ඔලවසු අන්තිම අවස්ථාවේදී මම හගෙන කොහමරි දෙකක් ගන්න පුළුවන් වුණා ඉතින් ඒලවසු පුළුවන් කියලා හිතියා නමුත් ඒක කරන්න බෑ test එක දැනෙන්නේ අන්තිම miss queue ඕගොල්ලන්ට අන්තිම කාල වෙනකොට පාඩම් කරන වෙලාවක් වෙන්නේ miss studies පාඩම් කරලා ඉවර කරගන්න seminars ගන්න උදේ දවස් class එකට හරියටම හරි ගෙදර ගියාට පස්සේ flat out class එක ඉඳලා රෑ වෙලා එනකොට මහන්සි ඉස්ලියක් කරන්න බෑ මූඩ් එකක් නෑ ඉතින් පාඩම් කරගන්න තියෙන දේවල් දෙක මුලින්ම ඉවර කරගන්න බිස්නස් ස්ටඩි රිකෝන් ගොඩක් ස්ටඩි තියෙන නිසා ඒක ඉවර කරලා අන්තිම මාසෙදී පේපර්ස් කරන්න විතරේ තියෙන එතකොට ලොකු ස්ට්‍රෙස් එකක් නෑ අන්තිම මාසෙම දැන් අන්තිම දවසට මම උඩ ගැරෙන හිකුත් නැතිලෙ ඉතින් එහෙම කරලා එකයි වල එදා දින මැටික එදා ඉවර කරගසු දොරන් ලේසි මම ඩිග්‍රී කරගෙන යන්න ඇන්ඩ් මිස්කින් ඇත්තටම ලොකුම සපෝට් එකක් අම්මලා අපි වයිගෙන වචන වලින් කියන්න බෑ ඉතින් මම ගොඩක් අර සෙට් උන නැත්තම් මූවිං ඔන් පර්සන් කෙනෙක් දැන් මම ක්ලාස් එකකට ගිහිල්ලා හරි නැහැ කියන ක්ලාස් එක නැති වෙන කාලෙද මිස් හම්බුනේ මිස් හොඳ උගන්න හැම එකක් මාර බෙටර් දැන් මම අන්න සැටර්ඩේ සන්ඩේ මෝර්නින්ග්ස් අපි සෙමිනාස් උදේ ඉඳලා හවසට එක ඉතින් හතර පටන් ගත්තාම මාර වෙනකම් ක්ලාසස් තිබ්බා අන්තිම කාලේ කම්පැනි කමස් කරා කරින්ම ඉතින් මාස 6කින් විතර මුළු එලවල් සිලබස් මම අවුරුදු දෙකම ආයේ සිලබස් එක මාස 6 සමරයිස් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි ඉතින් ලොකු ෆැටක් මම ගොඩක්ම දැක්ක අනික මිස් ගොඩක් කරදුන මං ගෙන විතර නෙමෙයි හිටපු ඔක්කොම ළමයි මිස් කිව්වා මේ මට වැඩක් නැහැ ඔයගොල්ලෝගේ කවුන්සල් විතර කේකක් තිබුණා වැඩක් නැහැ මට අනික සබ්ජෙක්ට් එකට තියෙනවා තිබ්බොත් විතරයි මට සතුටු වෙන්න පුළුවන් කියලා මොටිවේෂන් එකක් ඉරලි කියනවනම් කියන්නේ තියෙන කිසි දයක් ක්ලාස් රූම් එකට එකක් තියන්න බෑ එදා වලට එදාම ඉවර කරන එක පේපර්ස් එක්කම යන්න මේ එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා මේ තියරි එක ස්ටඩි කරලා පස්සේ මේකෙන් ක්වෙස්චන් එක එන අයිඩියා එකද දේ වන්නේ කියලා අද දෙන වැඩ ටික අද අමාරු වෙයි නමුත් ගෙදර ගිහිල්ලා අද දෙන හෝම්වර්ක් එක දැන් next week ක්ලාස් එක තියෙන next week වෙන්ස්ඩේ ක්ලාස් එක නම් වෙන්ස්ඩේ ටියුස්ඩේ රෑ වෙනකන් ඉන්න නැතුව කිය එදාම ඉවර කරගත්තොත් ඒක මනස රැඳෙන ප්‍රමාණය වැඩි කියලා මම පර්සනලි දන්නවා. ඒක try කරලා බලන්න and එදා වැඩි දකට මිස් කියන දේ කරොත් වැඩි නෑ මම දන්නවා. වැඩි දින තේ නිසා මිස් කියලා වැඩි කරගෙන personal life educational life දෙකම balance එකේ අරගෙන යන්න කියලා ඉතින් ඔයගොල්ලන්ට කියන all the best for your exams.